කතා කළේ එකම දේවල් එකම විදිහට ඒ මුළු කාලෙම අපි ගෑනු වැඩ කරා දුක් විඳා හම්බ කරා අරගල කරා ආපහු වැඩ කරා අවුරුදු 200ක් අපි අත්කර කරගෙන එනතුරු වත්තේ තේ දන් කැඩුවා අවුරුදු 46ක් තිස්සේ අපි මැද පෙරදිග ඉඳුල් හේරුවා නිකම්ම නෙමෙයි සමහර වෙලාවට ඇඟවල් වලට යකඩ එන ගමන ගෙදර එන්න වෙන තරමට ඒ තරම්ම කාලයක් අපි පැය 10 12 හිටගෙන ගාමන්ට ඇතුක් නැහුවා අපි පාලකයෝ කියන විදිහට ඩොලර් ගෙනාවා මේ මහා ගොඩ නැගිලි මං මාවත් යාන වාහන රටට ආවේ ගෑනු අපේ සල්ලි වලින් ඒ කියන්නේ ඒ සල්ලි වලට යට වුණු අපේ දාඩියෙන් කඳුලෙන් ලේ වලින් හැබැයි ඒ සල්ලි වලින් සැප විඳින්න අපිට කවදා හරි පුළුවන් වුණා අපි වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා ගෙදර ගියාම ආයෙත් අපි ගෙදර වැඩ කරා කවුරුත් අපිට ස්තුති කිව්වේ නැහැ කවුරුත් අපිට තේ එකක් හදලා ළඟට ගෙනත් දුන්නේ නැහැ ඒ වෙනුවට ආණ්ඩුව කිව්වා වැඩ කරන ගෑනුන්ගේ ප්‍රතිශතය 36%යිලු අපි ප්‍රශ්න නොකර ඒක පිළිගත්තා එතකොට අපි ගෙදර කරපු වැඩ ගැන කතා කරන්නේ කවුද කියලා අහන්නවත් අපිට හයියක් තිබුණේ නැහැ ඇයි ඒ පොඩි කාලේ ඉඳලම ගෑනු අපිට පුරුදු කරලා තිබුණේ ප්‍රශ්න කරන්නේ නැතුව කියන දේ පිළිගන්න අපිට හම්බුණු අධ්‍යාපනයක් එහෙමයි ඉස්කෝලේ දහම් පාසලේ අපිට ඉගෙනුවේ ගෑනු වෙනකට නෙමෙයි වනිතාව වෙන හැටි විශාඛාව වගේ ඇවිදින්න යශෝදරාව වගේ ඉවසන්න අපිට ගස්වැල් නගින්න ක්‍රීඩා කරන්න දුවට දුවන්න හැමතිස්සම අපිව ආදායමක් කරා එපා කිව්වා හොඳ ගෑනු එහෙම නෑ කිව්වා හොඳ ගෑනු එහෙම නැත්තම් හොඳ වනිතාව දන්නේ උයන්න පිහන්න දරුවෝ හදන්න විතරයි කියන අපිට කිව්වා අපි අහක් ප්‍රශ්න කරමු අපිව නරක ගෑනු හැටියට හංගනු කැඟුවා අපි කරන රස්සාව අපේ සල්ලි බලය අපේ භාෂාව අපේ අගින දේ අනුව අපිව හොඳද නරකද කියලා තීරණය කරා අපිව කවදාවත් සම්පූර්ණ මිනිස්සු විදිහට පිළිගත්තේ නැහැ අපි හැමදාම කෑලි එහෙම නැත්නම් බඩු දෙමලෙන් නම් අයිටම් එහෙම නැත්නම් සාමාන්‍ය ඒ නිසාම අපේ ගර්භාෂ ගැන අපේ දරුපල ගැන පිරිමි දේශපාලන වේදිකාවල අපිට නොතේරෙන කතා කියලා අපිව බය කරා වද කොත්තු ගන්න එපා කිව්වා වද දේශය රඳින්න එපා කිව්වා අනේ ඉතින් ජාතිය වද වෙයි කියන බයට අපිත් ඒව ප්‍රශ්න කරන්නේ නැතුව ඒගොල්ලන්ටම ඡන්දේ දුන්නා හැමදාම දේශපාලන වේදිකාවල අපේ ජීවිත වෙනස් කරනවා කියලා බොරු පොරොන්දු දීපු අය අපිව රැවටුවා අපි රැවටුණා අපි හිතුවේ දේශපාලනය කියන්නේ රැවැට්ටීම එහෙම නැත්නම් රැවටීමක් විතරයි කියලා ඒ නිසා ගෑනුන්ට දේශපාලනය සුදුසු නෑ කියලා අපි හිතුවා අපි දැක්කේ එකිනෙකා ගහමරා ගන්න ඡන්දේ දිනුවම V8 වල යන දේශපාලඥයෝ විතරයි ගෑනුන්ට දේශපාලනය කරන්න නම් එක්ක තාත්තා එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා මැරෙන්න ඕන කියලා තමයි අපි ගෑනු කියන්නේ මල් කෝච්චි වගේ මේසේ ලස්සනට තියෙන දේවල් කියලා හිතාගෙන හිටපු අපි හැමදාමත් දේවල් ඇතුලේ කියලා වෙලා ගෑනු වෙලා ඉදීම පවක් කියලා හිතාගෙන අපේ ජීවිත ගෙවලා දැම්මා අපි හැමදාම කළේ වැඩ කරන එකයි අඬන එකයි ආපහු වැඩ කරන එකයි කියන චක්‍රය ඇතුලේ ආදරේ කරන්න විවේක ගන්න විනෝද වෙන්න ලියන්න කියන්න හිතන්න මේ හැම දෙයකම දේශපාලනය වැදගත් කියලා ඉගෙන ගන්න වේදිකාවක් අවකාශයක් අපිට හැදුනේ මාලිකාව වටා එක් රැස් වුණු කාන්තා සභාව හරහා මේවා ඡන්ද එකතු කරන කාන්තා සභාව නෙමෙයි ගමේ එදිනෙදා ප්‍රශ්න වලින් පටන් අරගෙන රටේ ප්‍රතිපත්ති සම්පාදනය දක්වා ගැහැණුන්ගේ ප්‍රශ්නය සහ ගැහැණු අදහස් ඉතා වැදගත් කියලා අපි ඉගෙනගත්තේ ජීවිතේ ප්‍රථම වතාවට මේ සභාව හරහා හැමෝටම එකටි වාඩි වෙලා ඉගෙන ගන්න හිතන්න පුළුවන් කතා දේශපාලන වේදිකාවල ඇහෙන්න ගත්තේ ප්‍රථම වතාවට සතුට
කියන්නේ දේශපාලනික අදහසක් බව අපිට ඇහෙන්න ගත්තේ පළවෙනි වතාවට. ඉතින් අපේ දරුවලුත් අරගෙන දේශපාලන රැස්වීමකට වාඩි වෙන්න යන්නේ ජීවිතේ පළවෙනි වතාවට. ආර්ථික සමාජ සංස්කෘතිය ගැන අපිට මෙතෙක් කල නොතේරුණු න්‍යායික කතා අපේ ජීවිතයේ හැමදාම අදාළ වෙන කතා බව අපි තේරුම් ගත්තේ ජීවිතේ පළවෙනි වතාවට. මගේ ආදරණීය සහෝදරයනි, විශ්වවිද්‍යාලයේ පාසලේ දැනුම බෙදන්නේ ගුරුවරයන්. ඒ වගේම කමතේ වෙලේ ගොවිතැන ගැන පරිසරය ගැන අපි උගන්වන්නේ ගුරුවරයන්. දරුවෝ හදන්නේ මව්වරු. ඒ වගේම දරුවෝ හදන්න බැරි අය, දරුවෝ නොහදා ඉන්න තීරණය කරන අය පවවරු. පාර්ලිමේන්තු යන්නේ සහෝදරයන්, මේ වාඩි වෙලා ඉන්නේ සහෝදරයන්. ඒක තමයි අපේ දේශපාලන. මගේ ආදරණීය සහෝදරයනි, මේ 2024 වර්ෂයේ ලංකාවේ තීරණාත්මක ඒ වගේම ඓතිහාසික වර්ෂයක් නෙමෙයිද? ගෑනු අපි තවදුරටත් ඉත්තන් නෙමෙයි. ගෑනු අපි තවදුරටත් හැඳිමිටේ මොලේ තියන අය නෙමෙයි. ගෑනු අපි තවදුරටත් කාටවත් රවට්ටන්න පුළුවන් අය නෙමෙයි. ශ්‍රී ලංකා දේශපාලනයේ අපි ප්‍රධාන සහ විශාලතම කොටස් කරුවන් වෙලා හමාර. අපි සංවිධානය වෙනවා, අපි සාකච්ඡා කරනවා, අපි වාද විවාද කරනවා, එකඟ නොවන දේවල් වලට තර්ක කරනවා. හැබැයි අපි ආපහු ආදරයෙන් එකිනෙකා වැළඳ ගන්නවා. ඔව්, අපි හැංගීම් මරයි. ඒක තමයි අපේ දේශපාලනය. ඒක තමයි අපේ ශක්තිය. අපි මේ මහා මිනිසරගලේ නොනවතී සටන් කරනවා. අපි නියත වශයෙන්ම දිනනවා සහෝදරයනි.